අලුත් කටයුත්ත ක්ලැස් එකට ගෙනයි ආවේ. වැඩගත් දෙමව්පියෝ ආන්දුවේ රස්සාවක් කරන්නේ. හොඳ කුලේ. හැබැයි උන්ච පරහක් තියෙනවා. දෑවද්දට රුපියල් 2000ක්ම ඉල්ලනවා. පුළුවන් නම් කරගත්තොත් වැඩේ පංකාදු. මොනවද? 2000? ඔව්. තා කොයින් හොයන්ද? ඇයියනේ, ඔයා ලොකු මහතනක දැන් කොච්චර කලින් ඉඳලා වැඩ කරනවද? රුපියල් 2000 ඉල්ලනම් පඩියෙන් ටික ටික හදා ගන්න කියලා. හොඳයි. වැඩ පිළිවෙල ලෑස්ති කරගෙන මට සියුමකින් ගන්නන්නකෝ. මම ඉහින් එන්න. ආ හොඳයි ආයි ගන්න. ආයි ගන්න. අනේ අම්මපා මෙහෙමත් දවල් නිින්දක් ඇත නැගිටිනවද අයියනේ? හතර පහ උනා නේ දැන් අර මිනිත්තුත් එන වෙලාව. බොඩුව හතර පහ උනා. තියාපල් සොපිතෝට මුළු සෝදා ගන්න වතුර බාල්දියක්. ඒක නෙවෙයි මොකද බොදුවට කිව්වද වෙනදා බලට් එක බඩ බාලින්ට වාගේ අද ආව බලට් එක මුදලාලි මහත්මයාට මුකුත් කියන්න එපයි කියලා. මම කිව්වා ඉතින් ඈ කියන ඇදයක් තිබුණා නොකිය පුළුවන්ද කියලා. ඇදයක් නොකිය පුළුවන්ද කියලා. දුබ දලගරි ඇගේ කට නිසා තමයි ඈ ගෙදර නාකි වෙන්නේ. ඇයි බල යක්ෂදියේ එද එද ඉලන්දාරියට ඇදකුද කියන්න කියාම ඉහෙන් කෑව ගඩියේ. ඔන්නද කිව්වයි කියන්නේ පාව්. අද ඒක හොද බුදලාලි කෙනෙක් ඒ ඉලන්දාරයට එහෙම මොකක්වත් කියලා තිබුණොත් උපත් ඉවරයි මේ දුවත් ඉවරයි. ආ. මේ දුවේ අද නුඹව බලන් දෙන මුදලාලට කැමති වෙනවා මිස ඇද කියන්නේ පා. නුඹ එනේ නම මනමාලයට ඇද කියනවා කියලා තාත්තා යකා වැහිලා ඉන්නේ. අනේ අම්මේ නිකා ඉන්න. මිනිහා මගේ හිතට ඇල්ලුවේ නැත්තම් ඇදලා කියපුලුවන්ද? ඔන්න දුවේ කාර් එකේනේ මුදලාලි වෙන්නේ නැති වරින් ඊට ඇඳගනි සාරියා. මේ අගදවල්ලා තාත්තේ අන්න ආවා. ඉස්සර ගිහින් කියපන් ඉඳ ගන්නයි කියලා. ආ ආරියෝ ඉස්සර ගිහලා නේද ඉස්සරහට ගිහලා දෙවෙන්නම්. යෝගිය කතා කරපන් ඈ මනමාලියෙක් නේද? කෑවනේ මගේ වචනේ කතා කරපන් ඈට මේ හත. දුව පලයන්ගෙද මේ මුද්‍රාල්ලාම ඉඳ ගන්න. කෝ සීලින් අප්පුවාමි. ඉන්න ටිකක් ඉන්න මේ අන්න මෙයාට මුද්‍රාල්ලාම කතා කරමු. අප කොහොමද යෝගිය ඉස්සරහට යන්නේ? ආරියෝ ඉදට කතා කරපන්. ආ අනේ පාර මුද්‍රාලි ඉස්සරහ පුටිය මිද ගත්තා. අන්න බලපන් මුද්‍රාලිට මොනවද කියනවා නේද? මගේ අම්මා පාදෝ කියම පට්ට ගහනවා. මේ මුද්‍රාලි ආයේ මා බඳින්න බලන්න. නෑ නෑ සීලින් අප්පුවාමගේ දුව අගි දනවනව බලන්නයි. මම තමයි යකි දනෝනා. ඉතින් මම තමසට කැමති නෑනේ. මොනවා මේ අගි දනෝනද? හොදකින් විතරක් කටේ හැටි හිරමන තලේ වගේ. දත්යන් දත් එක්ක. ඇයි අගි දනෝනෝ එහෙම කියන්නේ? මේ බලන්නකෝ මෙයාට ගෙනා මාලේ. තමසගේ මාලේ තරයි යනෝයි. අනේ අතරඳු අගි දනෝ නුඹට විහිළු නැතු ඉන්නෝ වැඩිද? මේ මුද්‍රාල්ලා මේ අපේ දුව විහිළු කාවි මේ කියන ඒවා ගණන් ගන්න එපා. නිකම් පලයන් අම්මේ. මට මෙයා එක්ක ඇති විහිළුවක් නෑ. කෝ අප්පුහාමි. ඉන්න මේ අන්න මෙයාට කතා කරනවා. බබ ගෙදරට ඇහි කියාපයි යෝදී. මේ මුදලාලි ආවනම් ආපාඩිය යනවා. තමුසේ කියන ගෑනු මෙහෙ නෑ. ඇයි අගි දන්නවනෝ එහෙම කියන්නේ? මම ආව ලක්ෂණය. නොදකින් විතර බකමුණ වගේ හැටි. ඉතින් මේ මාලේ ගන්නකෝ. දේරා කම්මලට මගේ ළඟින් නොගියෝ. බොහොම හොඳට හැදිලා තිබෙනවා. මෙහෙම තමයි ගෑනු ළමයි හැදෙන්න ඕන. මම තිව්වෙත් මෙහෙම ළමිසියෙක් තමයි. මොකද කියන්නේ අදම වුණත් මේ කසාදෙට මම ලෑස්ති. අනේ දුවේ බලාපන් ඔබ කම්මලට ගහලා මුදලාලි මේ හොඳම නේ කියන්නේ. මොකද කියන්නේ අගි දන්නවනෝ? මට කැමතිද? මම ගැහුවත් දැන්නත් හැමදාම ඔහොම ඉන්නවනම් මම කැමති. මරුවත් මගේ අම්මපා මොකක්වත් කියන්නේ නැහැ. එහෙනම් මම කැමති. ඉතිරිලා මේ දෑවද්දට මොනවද බලාපොරොත්තු වෙන මිනිස්සු වගේ මට මුදල් ඕන නැහැ මාමේ. මට කුකුලෙකුයි කඩුවකුයි එළුවෙකුයි ලැබුණොත් හොඳටම ඇති. එහෙනම් ගෙතම ලැස්තියට ලබය. ශ්‍රී දේවි ආලෙපානු සීතේ මාකාර පදිනු ප්‍රීතියෙන් විනායාමු අපි මෙදා සෙල්ලම් ගමනේ. ශ්‍රී දේවි ආලෙපානු සීතේ මාකාර පදිනු ආදරේ නම්මා වෙති මා ස්වාමියා දෝෂකාරී රන්මාලාවලලු කුරු මේවාරන් දෙන්න ආලවෙමි මං මේවාරන් දෙන්න ආලවෙමි මං. ශ්‍රී දේවි ආලෙපානු සීතේ මාකාර පදිමු ශ්‍රී දේවි ආලෙපානු සීතේ මාකාර පදිමු. අනේ මේ කුකුල ටිකක් අතට ගන්නකෝ. එහෙනම් මේ ලුව අල්ල ගනින් උඹ. මේ කුකුල අඬන්න එපා, තවසරයක් ඇඬුවොත් කපනවා බෙල්ල. අපෝයි කැපුවා නේද කුකුලගේ බෙල්ල? මම එහෙම තමයි එක වචනේ මිනිහෙක් මම. ඉතින් දෙවැතර දුන්නු කුකුල ඇව්වොත් තාත්තලාට මොනවද කියන්නේ? මොනවද කියන්නේ? මරුවයි කියනවා. වෙන මොනවද කියන්නේ? ඔන්න එළුව නුඹත් බෙල්ල කපා ගන්නයි දඟලන්නේ. තව එක සරයක් ඇඬුවොත් කපනවා බෙල්ල මුලින්ම දැක්කද කුකුලට කළේක?
అనే దయ్యనే ఎల్వాట తావు సరే అక్కడన్న సిద్ధకరండి పా దయ్యనే మమ్మ ఎక్క సరే అక్కివా అనే అనే పా కపండి అత్తరనే కపండి పా కడువ మమ్మ ఎక్క వచ్చినాయి కియన్నే అపో అమ్మే కప్పు అనేది ఎల్వాగే తెల్ల మే తేలత్తు కత్తే మే దేకరన్నది అనే మ్యా మే కడువ మా తిన్నే మనాటది మత అకీ కరునో తుందే బెల్లక్ కపన్న ఇతిన్ మమ అకీ కరునాద అకీ కరునే నహ తమై దం మమ గమనక్ గండై మే లాస్తి వెన్నే మెన్న మే కడువ కులునోడ తీనోవా హొందట బలా గలిన్ తెర్నాద హబై మమ ఎనతురు కౌరు తావ తుమట కథా కరన్న తాన కథా కలొత్ నుమత్ ఇవరై బెల్లత ఆదరక్ తిబనవా నమ మమ ఎనతురు కథా కరన్న ఎపా ఇతిన్ గిహిన్ ఎన్నకో బెల్లత్ నే బులట కిరుముత్య గెనవా లబ్యా బలన్నకో అపే దువైన లక్షణ మొకద్ ఎకపాట వెనస్లాద నత్తం హితనరక్లాద కో ముదలాలి మాత్ల අගදන්න ඔන්න බුදුලාලි මහත්මයා ගමනක් ගියාද මොකද මේ කෙල්ල ගොළු ගැහිලා මොකද යාඩන්නේ බොඩුව ඇයි මොකද බලාපස්සු පිටුට දුබ බියව බලනවා අඩනවා බාදියා බලනවා අඩනවා අනේ බලන්න අතාලල බලන්න අසදීප්පයක් දෙන්න දෙයියට අපොයිසු පිටුට අපේ කෙල්ල ඉවරයි මගේ රත්තරන් දුවන් උඹට මොකද වුනේ කියාපම් මගේ හිඟන කෙල්ලේ අම්මා කියාගන්න උඹ මගේ මූණේ ඉඹා මතක නැද දුවේ අනකෝ කාරණකට මං දැනගත්තා මොන හරි වෙයි කියලා මගේ රත්තරන් දුව පපුව කලනවා නාදාගේ දින් සොපිනෝඩු අපොයි මගේ පපුව කෙල්ල ඉක්ක ගන්නවා සොපිනෝඩු මෙයා තමයි මේ අපරාධ කළේ මුදලාලි කෙනෙක් කියලා ආයකේ කුරු නේද මගේ කෙල්ල දුන්නේ පපුව දන්නවා අයි පපුව කොණ්ඩේ එනවා බෑ නා අපේ මොකද කියලා ආහා මොකද මේ විලාපය අපොයි දානෝ අපොයි මොකද මේ කෙල්ලට කළ අපරාධ කෙල්ල කතා කරන්නේ නැ මොකද මේ නන්දල මාමලා කෑනු ගහින්න ඈත ඇති ලෙඩක් නැ අද දනෝ නුඹ අම්මලා තාත්තලා එක කතා කළේ නැද්ද නෑ මෙයා කියනකන් හිටියා ආහා කතා කරපන්කෝ අනේ අම්මේ තාත්තේ මුදලාලි මහත්තයා මට කියපු හැටියටයි මම හිටියේ අසනීපයක් නොවේ ඉතින් අද දනෝ තේ වතුර ටිකක් කාරියලා ඇස්ටි කරලා දීපන්කෝ පොයි බෑනෝ නුඹ තමයි බෑන දුන්න බේතමම් කාරණ දැනගෙන කටේ සරේ දැන් නෑ මට්ටු වේවි කටකාර බාරියෝ ලොවේ හියාපත වෙයි යක්ෂණියෝ වාගේ ගෑනුන් දැන් තිරිමින් බය ගන්වයි